නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ. 2019 අප්‍රේල් මස 21 වන දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විවෘත සාක්ෂි විමසීමක් අද පස්වරුවේ සිදු වුණා. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේ පිහිටි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි විමසීම අද ඇරඹුණේ පස්වරු දෙකට පමණ. කොළඹ දිසාවේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක LH මහින්ද කරුණාරත්න, මෝදර පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක GC ජනක කුමාර, කොටහේන පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක AHM සිරිසේන අබේසිංහ, වාරිපොළ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක RM ලහිරු ප්‍රදීප් උදයංග, පරසන්ගස්සෝය පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් AL නලින් බණ්ඩාර යන මහත්වරුන් අද කොමිසම හමුවට කැඳවා තිබුණා. කොමිෂන් සභාවේ සභාපති, අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතා ප්‍රමුඛ පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පළමුව සාක්ෂි විමසීම ආරම්භ කෙරුණේ බාස්කු ඉරුදුන ප්‍රහාරය සිදුවන සමයේ ජම්පටා පොලිස් බුරපලයේ සේවයේ නියුතුව සිටි වර්තමානයේ වාරියපොළ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක RM ලහිරු ප්‍රදීප් උදයංග මහතාගෙන්. මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජීව දිසානායක මහතා ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුම් දීමක් සිදු කර තිබුණේද යන්න උප පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසා සිටියා. එහිදී ඔහු සඳහන් කර තිබුණේ එවැනි පෙර දැනුම් දීමක් සිදු කර නොතිබූ බවයි. ප්‍රහාරයෙන් දින දෙකකට පසු එවක කොළඹ උතුර බහර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා තමන්ට ඔහුගේ කාර්යාලයට පැමිණෙන්නයි දැනුම් දුන් බවත්, එහිදී යම් ලේඛනයක් ලබා දෙමින් එය ප්‍රහාරය සිදුවීමට පෙර ලැබුණු ලෙස ජම්පටා පොලිස් මුරපලේ ලේඛන පොතට ඇතුළත් කරන ලෙස දැනුම් දුන් බවත් සාක්ෂි දෙමින් උප පොලිස් පරීක්ෂකවරයා කොමිසම හමුවේ පැවසුවා. එමෙන්ම එවැනි ලේඛන ඇතුළත් කරන පොතක් ජම්පටා පොලිස් මුරපල තුළ නොතිබූ බව තමන් පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාට දැනුම් දීමෙන් පසුව එසේනම් එය තමන් සතුව තබා ගන්නා ලෙසද දැනුම් දුන් බව ඔහු පවසා තිබෙනවා. එමෙන්ම ලේඛනයේ සංවිධානාත්මක ප්‍රහාරයක් සම්බන්ධයෙන් කරුණු සඳහන්ව තිබූ බවද ඔහු කොමිසම හමුවේ පවසා සිටියා. මේ සම්බන්ධයෙන් තමන් මීට පෙර ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ විශේෂ පොලිස් ඒකකයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ නොකළ බවත්, ඒ සංජීව බණ්ඩාර නැමැත්තා සහ ඔහුගේ පුද්ගලික සහකාර උපේන්ද්‍ර නැමැත්තාගේ බලපෑම මත බවත් ඔහු පවසා තිබෙනවා. ප්‍රහාරයෙන් අනතුරුව තමන්ට මෝදර පොලිස් ස්ථානයටත් පසුව වාරියපොළ පොලිස් ස්ථානයටත් දඬුවම් ලෙස ස්ථානභාරවීම ලබා දී ඇති බවත්, ඊට හේතුව තමන් නොදන්නා බවත් ඔහු පැවසුවා.